අද මාතෘකාව අපි කතා කරන්නේ ඇපලෝනියස් ප්‍රමේය. ඇපලෝනියස් ඇපලෝනියස් ප්‍රමේය. ඔයාලා හැමෝම දන්න ප්‍රමේය තමයි පයිතගරස් ප්‍රමේය. හැබැයි මේ පයිතගරස් ප්‍රමේයට වඩා ටිකක් හොඳ ටිකක් ඇඩ්වාන්ස් කියන්න පුළුවන් ප්‍රමේයක් තමයි ඇපලෝනියස් ප්‍රමේය කියන්නේ. අපි ගත්තොත් ත්‍රිකෝණයක ABC කියලා ත්‍රිකෝණයක් අපි හිතමු AD මධ්‍යස්ථය කියලා. මෙන්න මේක ලම්බක නැහැ. දැන් මෙන්න මේ පාද දෙක සමාන නිසා සමානයි වගේ තියෙන නිසා පොඩ ලම්බකයි වගේ පේනවා. නමුත් ලම්බක නැහැ. එතකොට මේක මධ්‍යස්ථය. ඒ කියන්නේ මේ පාදය හරියටම දෙකට බෙදෙන තැනට ශීර්ෂය ඉඳන් ගහපු රේඛාව මධ්‍යස්ථය. එහෙම වුණාම ඇපලෝනියස් ප්‍රමේයදි කියන්නේ AD වර්ගය ධන BD වර්ගය ගන්නත් පුළුවන් DC වර්ගය ගන්නත් පුළුවන් කැමති එකක්. DC වර්ගය මෙයව දෙකෙන් වැඩි කරාම එන උත්තරේ සමාන වෙනවා AB වර්ග ධන AC වර්ගට. ඒතර මෙන්න මේක තමයි ඔය කියන ඇපලෝනියස් ප්‍රමේය. හරියට බලන්න AD වර්ගය ධන DC වර්ගය හරි BD වර්ගය හරි මේ දෙන්න සමානයිනේ. අපිට කැමති එකක් ලියන්න පුළුවන්. ඒක දෙකෙන් වැඩි කරාම එන උත්තරේ AB වර්ග ධන AC වර්ගයට සමානයි. හදිසියේ මෙන්න මේ දෙක සමාන වුණොත් මේ දෙක සමාන වෙච්ච හැටියෙම මෙන්න මෙයා මේකට ලම්බකය වෙනවා. මෙයා ලම්බක වෙනවා. දැන් මේ වෙලාවේ ලම්බක නැහැ. මෙයා ලම්බක වෙච්ච ගමන් මෙයා ලම්බක වෙච්ච ගමන් මේ පාද දෙක සමාන වෙච්ච ගමන් මෙයා ලම්බක වෙනවා. එතකොට මේක මේක උඩ නමන්න පුළුවන්. නමපුවාම අපි ගත්තොත් මේ AB වර්ගයක් වෙනකොට ආපහු AC වර්ගයක්ම ලියන්න පුළුවන්. AC වර්ගයක්ම ලියන්න පුළුවන්. අපි නිකන් බලමු AC වර්ගයක් ලිව්වොත් මොකද වෙන්නේ කියලා. මෙතෙන් AC වර්ගය ලිව්වොත් දෙවාරයක් AD වර්ගය ධන BC වර්ගය AC වර්ග ධන AC වර්ග. හරි මෙතන දෙකයි AC වර්ගය. ඒතකොට මේ දෙක ඉලක්කමයි මේ පැත්තේ දෙකයි ඉලක්කමයි සුළු වෙලා AD වර්ග ධන DC වර්ග සමාන AC වර්ග කියලා එනවා. AD වර්ග ධන DC වර්ග සමාන AC වර්ග. ඒ කියන්නේ අපහු පයිතගරස් ප්‍රමේය එනවා කියන එක. එහෙනම් පයිතගරස් ප්‍රමේයට වඩා ටිකක් උඩින් තියෙන ඊට වඩා ඇඩ්වාන්ස් ප්‍රමේයක් විදිහට අපිට ඇපලෝනියස් ප්‍රමේය අඳුර ගන්න පුළුවන්. ඕක තමයි ඇපලෝනියස් ප්‍රමේය. ඕක සාධනයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මෙන්න මෙතෙන්ට තීටා වගේ දාගෙන කොස් ප්‍රමේය පාවිච්චි කරලා සාධනයක් කරන්නත් පුළුවන්. මෙන්න මෙයාට තීටා වගේ දාගත්ත හැකි. එතකොට මෙයා පයිරින තීටා වෙනවා. මේ ත්‍රිකෝණයට කොස් තීටාට ලියන්න ප්‍රකාශනය මේ ත්‍රිකෝණයට කොස් පයිරින තීටාට ලියන්න. කොස් පයිරින තීටා රින කොස් තීටා කියලා සුළු කරලා සමාන කරා නම් මේක සාධනය වෙනවා. මම සාධනයක් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මේක බලන කෙනෙක් කොස් ප්‍රමේය දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේක සාධනය නැතුව ඊටු ටික බලා ගන්න. හරි. මේ විදිහට මේක සාධනය කරගන්න පුළුවන්. හරි එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.